ඔබේ ජීවිතයට නීරෝගී මග කියන ලීසන්ස් ටුඩේ වීඩියෝ පමානුවී නැරඹීමට ඔබත් දැන්ම අපගේ YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න. Listens Today. Listens Today. නීරෝගී දිවියකට වෛද්‍ය උපදෙස්. පාසල තුලදී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද? මේ පිළිබඳව අද අපට කරුණු පහදා දෙන්නේ කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්පා රම්යානි සොයිසා. පාසල් යන දුවදරුවන්ට යහපත් සෞඛ්‍ය පුරුදු දැන් හොඳාකාරව පුරුදු ඇති. නමුත් අපි තවදුරටත් මතක් කරන්න හිතුවේ මොකද කාලයක් යනකොට ඒක අමතක වෙන්නට පුළුවන්නේ. නමුත් කොවිඩ් වෛරසය තාම සම්පූර්ණයෙන්ම නැති වෙලා නොමැතිකම නිසා ඔබ යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපැදීම් පිළිබඳ අවබෝධය තබාගෙන වැදගත් වෙනවා. දැන් මතකනේ ඔබට ඔබ අනිවාර්යයෙන්ම මුව ආවරණයක් ගෙනියන්නට ඕනේ. නමුත් දුවේ පුතේ ඔබ හැමතිස්සෙම මේක මුවේ දාගෙන ඉන්නකොට කැස්සක් කිවිසුමක් එන්නට පුළුවන්. ඒ නිසා ගෙදර මහපෝ ආවන්නේ දෙක තුනක්ම ඔබ ළඟ තබා ගත්තා නම් හොඳයි. ඒකට හේතුව මොකද දන්නවද? දැන් පුංචි ඔයාලට එකපාරටම කැස්සක් ආවොත් දැන් ඔන්න ඔක්කොම බින්දිති ටික රැඳිලා තියෙනවා. නැවතත් ඒකම දාගෙන ඉන්නට අපහසු වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මුව ආවරණයක් දානකොටත් ඒකේ තියෙන යම්කිසි ප්‍රමිතියක්. ඒකත් ඔබ ඉගෙන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ මොකද දන්නවද? අත හොඳට සබන්සවතුලින් හෝදනවා. ඊට පස්සේ මේ මුව ආවරණය නිසි පරිදි දානවා. හැබැයි හොඳට මුහුණ ගෙල ආශ්‍රිත හොඳට වැහෙන්නට ඕනේ. හැබැයි ඔබට හැමතිස්සෙම මේක ගලව ගලව තැන් තැන්වල තියාගන්න බෑ. යාළුවෝ මිත්‍රත් එක්ක මේකත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒව වැරදි සෞඛ්‍ය පුරුදු. ගලවන කොටත් ගෙදර ගිහිල්ලා අද්දක හොඳට සබන්සාව අතරින් හෝදලා තමයි ගලවන්නේ. ඊට පස්සේ ඒක හොඳට හෝදලා සබන්සාව අතරින් හොඳට අවුවේ බියලා තමයි ඊළඟ දවසේ ඔබ භාවිතා කරන්නට ඕනේ. හැබැයි මතක තබා ගන්න මුව ආවරණය අපිරිසිදු වෙන හැම මොහොතකදී ඒක වෙනස් කරාට කමක් නැහැ. ඒක තමයි මම මුලින්ම කිව්වේ දෙක තුනක් ගෙනහිල්ලා පරිස්සමට ඒක පාවිච්චි කරන්න තියෙන එක ගොඩක් වටිනවා. ඒ මුව ආවරණය ඒක අතිශය වැදගත්. අනිත් එක තමයි හැමතිස්සම අත හෝදන එක. දැන් ඔබේ පාසලේ සබන්සාව අතර තියෙන පයිප්ප තියෙනවනේ. ඔතන සබන්සාව අතරින් ඒක හොද ගන්න පුළුවන්. හැබැයි වාහනයක යනකොට තැන් තැන්වල යනකොට ඔබේ දෙමව්පියන් ඔබට සනීපාරක්ෂක අත හොදන තීරයක් දීලා තියෙනවනම් ඒ පිළිබඳව ඔබ දැනුවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් කොහොමද පයිප් එකකින් අත හොදගන්නේ? ඔබ නිකම්ම අත හොදගෙන આવොත් ඒක වැරදි. ඔබ අත හොදන ක්‍රමයක් තියෙනවා. ඔබ ඒක හොඳට ඉගෙනගෙන ඇති. නමුත් මම නැවත මතක් කරන්නට කැමතියි. මොකද හුඟක් අයට ඒක අමතක වෙලා තියෙන බව පෙන්නුම් කරනවා යම් යම් තැන අත හොදනවා අපි දකින නිසා. අත හොදන්නේ මෙහෙමයි. දැන් අපි තුමු සනීපාරක්ෂක දේරයකින් උනත් පයිප් එකකින් උනත් ඔබ අත හොදන්නේ එකම විදියට. දැන් අපි තුමු මෙවැනි දේරයක් ඔබ ළඟ තියෙනවා නම් ඔබ ගොඩාක් අතට දාගන්නේ පොඩ්ඩයි දාගන්නේ. අත අත්තේ වැක්කෙන විදියට දැම්මොත් ඒක වැරදි. හොඳේ. ඊටසේ අත හොඳට තවර ගන්නවා. ඊළඟ මතුපිට පස්සැරයයි අනිත් මතුපිට පස්සරයයි මේ අත මාරු කර කර කරන්නේ. අත ඇඟිලි පටලා පස්සරයයි, අත ඇඟිලි මාරු කරලා පස්සරයයි, නියපොතුයි අතුයි ඔක්කොම මෙහෙ විදිහට පස්සරයයි, අනිත් පැත්තට පස්සරයයි. දැන් ඔබට හොඳට මතක ඇතිනේ මහපටඟිල්ල පස්සරයයි, අනිත් මහපටඟිල්ල පස්සරයයි, අවසානයේදී මෙහෙම. ඔකට අපර 20යි. හැබැයි අත අපිරිසිදු හැම මොහොතකදීම අත හොදගන්න අමතක කරන්නට එපා. දැන් කෑවට බීවට පස්සෙ වැසිකිලි භාවිතා කරාට පස්සේ දූවිලි ගොඩේ සෙල්ලම් කරාට පස්සේ හැම තිස්සෙම අත් දෙක හොදගන්න ඕනේ. හැබැයි අමතක කරන්න එපා. දැන් ඕන සමහරක් වෙලට ඔබ වෙනදනම් පැන්සල, පෑන, මකනේ ඔය හැම එකම යාළුවත් එක්ක හුවමාරු කරනවා. හැබැයි දැන් ඒව කරන්න බෑ. මොකද දැන් අපි යහපත් සෞඛ්‍ය පුරුදු ඉගෙනගෙන ඇවිල්ලා තියෙන මාස ගණනාවක්ම ඉනිස ඒව මුකුත් හුවමාරු කරන්නේ ඔබ ළඟ තියෙන එක ඔබ පරිස්සමින් පාවිච්චි කරනවා. හැබැයි දැන් මාස්ක් අරව මෙව තැන් තැන්ගල කැහැලා මේස උඩ හැම තැනම තියන්නෙත් නෑ. යාළු මිත්‍රයන් වැළඳගෙන කන බොන හැම දෙයක්ම එකට කරන්නේ නෑ. එක බෝතලයකින් වතුර බීලා යාළු මිත්‍රයත් එක්ක හුවමාරු කරගෙන බොන්නේ. ඒ සියල්ලටම දැන් නැවතීමිතිත තියන්න ඕනේ. හැබැයි ඒක ටික කාලයක් නෙවෙයි දුවේ පුතේ. ඒක ජීවිත කාලේ පුරාවටම ඒ යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න පුළුවන් එක ගොඩක් වටිනවා. මේක අතිශය සරල දෙයක් වෙන්නට පුළුවන්. නමුත් ඔබ දන්නවද ලෝකේ අත් අපිරිසිදු වීම නිසා ගන්නා වූ ආහාර පානස ලක්ෂ මිලියන ගණන් මිනිසුන් අවුරුද්දකට මිය යනවා. ඒ වගේම තමගේ ජීවිතයේ පිරිසිදුකම නොමැතිකම නිසා මිලියන ගණන් දරුවෝ මියැදෙනවා. එතකොට මේ හැම දෙයක්ම සිදුවෙන්නේ අපිරිසිදුකම නිසා. එහෙමනම් කොවිඩ් වසංගත කාලේ විතරක් නෙවෙයි ජීවිත කාලේ පුරාවටම මේ යහපත් සෞඛ්‍ය පුරුදු ඔබට පිළිපදින්න හැකියාවක් නැත්තම් ඔබේ ජීවිතය දිනුම්
ඔබේ පවුලස් සුරක්ෂිතයි රටස් සුරක්ෂිතයි කෙනක අමතක කරන්නට එපා. නීරෝගී දිවියකට වෛද්‍ය උපදෙස්.